සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා පාස් සිනමා YouTube channel එකට. අද අරගෙන ආවේ 2021 දී netwis ආයතනයේ විසින් ප්‍රචාරය කරපු සුපිරිම ස්ටෝරි එකක්. මූවි එක පටන් ගන්නෙදිම එක girl කෙනෙක් කතාවක් කියනවා. මෙයා කියන්නේ ගොඩක් බය හිතෙන දෙයක් ගැන. ඒක දැක්කත් ඇඟේ හිරිකඩු පිපෙනවා. පටන් ගන්නකොට මුකුත් නැහැ. පස්සේ වැඩි වෙනවා. ඒක මගේ දිහාමයි බලාගෙන ඉන්නේ. ඇයි ඒක කියලා අදහස් කරන්නේ ළමයා ළඟ ඉන්න මේ වඳුරු බෝනික්කව. මේ පාලිකාව ළමයාව නිදි කරවලා යද්දී ඇගේ පිටිපස්සේ වඳුරෙක් ඉන්නවා. වඳුරගෙන් එන සද්ද ගොඩක් බය හිතෙන එකක්. පාලිකාව යන හැමතැනම මේ බෝනික්කා ඉන්නවා. ඒ වගේම ඇත්ත වඳුරෙකුත් බය හිතෙන විදිහට එහෙමයි දුවනවා. ඉතින් මෙයා වඳුරා නිසා හොඳටම බය වෙලා ඉක්මනටම ගෙදර අයිතිකාර මැඩන්ට මේ ගැන කිව්වා. මැඩම්, ඇයි කැමති නම් ජොබ් එකෙන් අයින් වෙලා යන්න කිව්වා. ඒක අහලා ඉක්මනටම මෙයා ජොබ් එකෙන් අයින් වුණා. ඉතින් මැඩේ ළමයාව නිදි කරවලා යන්න හදනකොට ඇයටත් ඒක දැනුණා. ඒත් ඇය එතනින් ගියා. හැබැයි ළමයා ඇහැරෙනවා එක එක සද්ද නිසා. ළමයා ටිකක් ඉස්සරහට ඇවිදින අතර බය හිතෙන හොල්මනක්. හරියට ගෑනු කෙනෙක් වගේ. එයා ළමයා දිහා බලාගෙන ඉන්නේ. නිත් කියන මේ පුංචි ගර්ල්ව පරීක්ෂා කරලා ડોක්ටර් කියන්නේ ඇයට මොළේ ආබාධයක් තියෙනවා. සමහර විට මෙයා හිතින් මවාගත්තු කෙනෙක් ඇති. ඉතින් මේ දේවල් සිද්ධ වෙලා ටික දවසකට පස්සේ ගෙදරට එන අලුත් පාලිකාවක්. පේන විදිහට මෙයා ලස්සන අහිංසක අවුරුදු 18ක් විතර වෙන ගර්ල් කෙනෙක්. මෙයා කාර් එකෙන් බහිනවත් එක්කම චැප්ටර් 1 එක පටන් ගන්නවා. මේ ගර්ල්ගේ නම ජොයි. ඉතින් මේ ගෙදර වැඩ කරන ප්‍රධාන පාලිකාව ජොයිට නීති කීපයක් ගැන කියනවා. ඔයාගේ වැඩ හොඳට කරන්න. ඔයාට පුළුවන් තරම් හොඳින්. වැදගත්ම දේ අනිත් අයගේ දේවල් ගැන හොයන්න තහනම්. ඊට පස්සේ ගෙදර ඉන්න පුංචි ගෑනු ළමයාවත් හඳුන්වලා දෙනවා. ඇයගේ නම නීට්. මෙයා කවදාවත් එළියට ගිහින් නැහැ. මේ ළමයාට මානසික රෝගයක් තියෙනවා. එයා හිතනවා එයා දේවල් දකිනවා කියලා. ජොයිට ඉන්න වෙනම ගයක් හම්බ වුණා. හැබැයි යාට මෙහි ඉන්න තියෙන තනියම. ඉතින් ඡාය කියන මේ ගෙදර රියදුරා ගෙදර වටපිටාව පෙන්නලා එතනින් යනවා. එදා රෑ පාලිකාවන්ට අඳින තියෙන ඇඳුමක් අරගෙන කණ්ණාඩිය ළඟ ඉද්දී ජොයි දකිනවා කවුරු හරි කෙනෙක් පඩිපෙළේ අනේක. මෙයා හිමීට උඩට ගිහින් බලද්දී කවුරු හරි ඈ දිහා බලාගෙන ඉන්නේ. හැබැයි යා වැඩිය මේ ගැන හිතන්නේ නැහැ. ඇත්තටම ජොයි ඇවිත් තියෙන්නේ මොකක් හරි ලොකු හේතුවක් හිතේ තියාගෙන. ඉස්සරහට ආදී ඔයාලට හැමදේම තේරෙයි. මෙයා නිදාගෙන ඉද්දී හොල්මනක් දොර ගාව ඉඳලා ටික වේලාවකින් එකපාරටම මෙයාගේ පැත්තට පැන්නා. ඒත් ඒක හිණයක්. ඊළඟ දවසේ උදේ මැඩන් අහනවා ජොයි ගැන තොරතුරු ටිකක්. ඉතින් ඇය ඒවට සාර්ථකව උත්තර දීලා මැඩන්ට පොරොන්දු වෙනවා හොඳින් වැඩ කරනවා කියලා. ඊට පස්සේ නිට් බේබි එක්ක සෙල්ලම් කරලා ඉවර වෙලා ඇය නිදි කරවන්න හදන්නේ. ඒත් නිට් අහනවා අනේ මට නිදාගන්න නැති වෙන්න පුළුවන්ද? කොහොම හරි සින්දුවක් කියලා ළමයා නිදි කරව ගත්තට පස්සේ ජොයි එතනින් යන්න හදන්නේ. හැබැයි ජොයි දකින්නවා තවත් පාලිකාවකගේ ඡායාවක් වගේ දෙයක්. ජොයි සහ වැන්ට අමතරව තවත් පාලිකාවක් ඉන්නවා. මේ ගෙදර අයිති කපල් එක මොකක් හරි ලොකු දුකකින් ඉන්නේ. ජොයිටත් ගෙදර වැඩ ගැන ලොකු තේරුමක් නැහැ. ඉතින් වැන් මහත්මිය ජොයිට පොඩ්ඩක් සැරෙන් ඉන්නේ. ටිකෙන් ටික නිට් බේබිත් ජොයි එක හිතවත් වෙනවා. නිට් නාන ගමන් ඉද්දී මොනා හරි දෙයක් දැකලා ඒ පැත්ත බලන් ඉන්නේ. ඉතින් ජොයිටත් ඒක දැනිලා මෙයා වටපිට බැලුවත් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒත් කණ්ණාඩියෙන් බලද්දී එකපාරටම හොල්මනක් මෙයාගේ පස්සේ ඉන්නවා. මේක කොහොම හරි නිට් බේබිත් දැකලා. එදා රෑ ළමයා නිදාගෙන ඉන්නකොට හොල්මනයා ගාවට ආවා. මේ වෙලාවේ ජොයිට හම්බ වෙනවා පුස්තකාලේ තිබිලා ෆොටෝස් වගේක්. එක ෆොටෝ එකක ඉන්නවා තවත් පාලිකාවක්. ඉතින් ජොයි එක බලන ගමන් ඉද්දී අර හොල්මන මෙයා දිහා බලාගෙන ඉන්නේ. පොඩි වෙලාවකට පස්සේ මෙයා ළඟින් මතු වුණා. ජොයි ගොඩක් බය වෙලා පුස්තකාලේ සිද්ධ වෙන මේ බය හිතෙන දේවල් නිසා එතනින් එළියට ආවා. හැබැයි හොල්මන දැන් ඉන්නේ නිට් බේබි ළඟ. ඒ ළමයාව කාමරේ ඉද්දිම දොරත් වැහුණා. හැබැයි කොහොම හරි ළමයා එළියට ඇවිත්. ඉතින් ජොයි බේබිවත් අරගෙන ගිහින් මැඩන්ට මේ ගැන කියනවා. ජොයි ළඟ තිබ්බ ෆොටෝ එක මැඩන් අරගෙන ජොයිට කියනවා මේ ෆොටෝ එකේ ඉන්නේ මෙහෙ වැඩ කරපු තවත් එක පාලිකාවක්. ඔයා ඇය ගැන දැනගන්න අවශ්‍ය නැහැ. දැන් මෙතනින් යන්න. මේ වෙලාවේ මැඩන්ට ඒ පාලිකාව මැවිලා පේන්න ගත්තා. ඇත්තර මේ පාලිකාව මැඩන්ට ගොඩක් හිතවත්. මැඩන් හිතාගෙන ඉන්නේ ඇය ගොඩක් ලස්සනයි කියලා. ඇයට හැමදේම තිබුණත් මහත්තයාගේ ආදරය ලැබෙන්නේ නැහැ. ඒ අර නමට විතරයි අමු සැමියෝ.
ඉතින් පාලිකාව සහ මැඩියන් අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා අසම්මත ප්‍රේමයක් ඊළඟට දෙවෙනි පරිච්ඡේදය අපිට පෙන්වන්නේ ජොයි මේ වෙද්දි කුතුහලයෙන් ඉන්නේ අරි පාලිකාවට මොනා දුනේ කියලා දැනගන්න ඇත්තට මේ පාලිකාවගේ නම ප්ලොයි ඉතින් ජොයි වැන් මහත්මියගෙන් අහනවා ප්ලොයි මැරුණේ කොහොමද කියලා ඒක හපු ගමන් වැන් ටිකක් කලබල වුණා අනුවගේ දේවල් හොයන්න තහනම් කියලා දන්නවනේ මෙහෙම කියලා වැන් යනවා ජොයි අනිත් පාලිකාවගෙනුත් අහලා බලනවා හැබැයි අයත් මුකුත්ම කියන්නේ නැහැ ඊළඟට මෙයා යනවා ඩ්‍රයිවර්ගෙන් අහලා දැනගන්න ඉතින් ඩ්‍රයිවර් කියනවා ප්ලොයි මෙහි වැඩ කරන කාලේ මැඩන් අයට ආදරෙන් සැලකුවා මැඩන් හැම වෙලාවෙම ප්ලොයිව ළඟ තියාගත්තා ජීවිත කාලෙම වැඩ කරපු වැන් සහ බෝන් පවර් ප්ලොයි ඉදිරියේ පසුබැස්සා මැඩන්ට ප්ලොයි කියන්නේ පාලිකාවක් විතරක් නෙවෙයි සහායිකාවක් ඒත් අන්තිමේදී ප්ලොයි ගෙදර දාලා ගියා හැබැයි මේ කතාව ටිකක් සැක සහිතයි ඊළඟට මෙයා නිට් බේබිට බෙහෙතරන් යද්දී මැඩන් ළමයාට සැර කරනවා චිත්‍ර වගයක් ඇඳ කියලා ඒ චිත්‍ර බලලා ෆ්ලොයි යහනවා රතු පාටින් මැඩම් කළු පාටින් සර් එතකොට නිල් පාටින් කවුද පාලිකාව ඉතින් ජොයි මේ ගැන හොයන්න පටන් ගත්තා මෙයා සර්ගේ ඔෆිස් රූම් එක ළඟින් යද්දී ඇහෙනවා ඔහු තනියම කතා කරනවා වගේ ඇත්තට මෙයා කතා කරන්නේ ෆ්ලොයිගේ ආත්මය එක්ක ඔහු සිද්දුන දේවල් වලට සමාව ඉල්ලනවා හැබැයි මහත්තයා ජොයිව දැකලා ඇයට එතනින් යන්න කිව්වා මෙයාටත් කලින් සිදුවීමක් මතක් වෙනවා කොහොම හරි ප්ලොයි එක දවසින් දවස මොහොත් හිතවත් වෙනවා ඉතින් මේ දෙන්න අතර රහස් සාදරයක් ආරම්භ වෙනවා මේ වෙලාවේ ජොයි ඉන්නේ නිට් බේබිගේ කාමරේ මෙයා අහනවා ළමයාගෙන් ඔයා ඇඳපු චිත්‍රවල හිටපු පාලිකාව කවුද කියලා ෆ්ලොයි කියලා නිට් උත්තර දුන්නා දැන් එයා ඉන්නේ කොහෙද කියලා අහනකොට නිට් බලනවා ජොයිගේ පිටිපස්සහා ඒත් ජොයි බලද්දි කවුරුත් නැහැ ඔන්න එකපාරටම ෆ්ලොයි මෙයා ළඟට ඇවිත් ජොයිට හැමදේම පෙන්වන්න සලස්සනවා මහත්තයා සහ ප්ලොයිගේ ආදරේ නිසැහැට දරුවෙක් ලැබෙන්නේ යන්නේ. ඉතින් මේක අහලා මහත්තයා ගොඩක් සතුටු වෙනවා. මේ දේවල් ජොයි බලාගෙන ඉන්නේ. ඊළඟට මහත්තයා ගිහින් මැඩම් එක කියනවා පාලිකාට දරුවෙක් ලැබෙන්නේ යනවා කියලා. ඇත්තට මේ ගෙදර අයිති වෙන්නේ මැඩම්ට. ඇය ගොඩක් සල්ලි තියෙන කෙනෙක්. කොහොම වුණත් මේ ආරංචිය ගැන මැඩම්ගේ කැමැත්තක් නැහැ. හැබැයි අකමැත්තකුත් නැහැ වගේ. අපි බලමුකෝ මොනවද වෙන්නේ කියලා ඉස්සරහට. මේ වෙලාවේ ජොයි දකිනවා ප්ලොයිට ළමෙක් ලැබිලා. ළමයා ඇඳ උඩ තියලා ගොඩක් සතුටින් ගෙදර වැඩ කරගෙන යන ගමන් හිටියේ. ඒ තදිසියෙම ළමයා අඬන්න පටන් ගත්තා. ඒක ඇහිලා ප්ලොයි ළමයා ළඟට යන්න හදනකොට බාත්รูම් එකේ වැටුණා. ඒ තවමත් පණ තියෙනවා. ඇත්තරම ජොයි කියන මේ ගර්ල් ප්ලොයිගේ සහෝදරියක්. මෙයාට මුදල් අගහිකම් නිසා පොඩි කාලෙදිම වෙන් වෙන සිද්ධ වෙලා. සල්ලි නැති වුණත් එයාලා සතුටින් ඉඳලා තියෙන්නේ. ටික කාලෙකට පස්සේ ප්ලොයි එනවා මෙහි වැඩට. ප්ලොයි ගොඩක් සතුටින් මේ වැඩ කරලා තියෙන්නේ. මම ඔයාගේ පාලිකාව. මම පක්ෂපාතියව වැඩ කරනවා. මේ ගෙදර හැම ස්වාමියෙකුටම. ඉතින් මේ තරම් හොඳින් සේවය කරපු ප්ලොයි මැරෙන්න වැටිලා හිටපු වෙලාවේ මැඩම් මහක බැලුවා. ඇගේ ශරීරය ගෙදර වැඩ කරන අනිත් සේවකයෝ එකතු වෙලා තමයි වර දාන්නේ. ඒ හින්දා තමයි හැමෝම මේ මරණේ හංගන්න උත්සාහ කරන්නේ. හැබැයි මේ වේදිත් ප්ලොයිට පණ තියෙනවා. ඒත් ළමයාව හදා ගන්න ඕනි වෙලාද කොහෙද මැඩම්ට? මහත්තයා දකින්නෝ ඇය තාමත් පණ පිටින් කියලා. නමුත් මැඩන්ගේ කීමට හැමෝම එකතු වෙලා ප්ලොයිව වල දානවා. මේ වෙලාවේ ජොයි උත්සාහ කරනවා බේර ගන්න. ඒත් ඇය ඉන්න මායාවක් වගේ දෙයක් ඇතුළෙනේ. ඉතින් මෙයාට ඒක කරන්න බෑ. ඔයාට දැන් තේරෙනවා ඇති. නිට් කියන්නේ ප්ලොයිගේ දරුවා. ඊළඟට චැප්ටර් 3 එකේදී මේ ගෙදර පාටියක් තියන්න යන්නේ. හරියට මොකද්ද කියලා ඉංගියක් නෑ. ඉතින් මේ පාටිය පටන් ගද්දිම වගේ ජොයි ඩ්‍රයිවර්ගෙන් අහනවා ඔයා ප්ලොයි ගැන දන්නේ එච්චරයිද? තව මොනා හරි දන්නවද කියලා. ඉතින් මෙයා නෑ කිව්වට පස්සේ ඔහුගේ හුස්ම හිර කරලා ඩ්‍රයිවර්ව මරලා දැම්මා. මේ අතර පාටි එකත් හොඳින් සිද්ධ වෙනවා. ඇත්තට මේ දෙන්න පිටට පේන ගොඩක් ආදරෙන් ඉන්න කපල් එකක් වගේ. මහත්තයා මැඩම්ව යාළු කරගෙන තියෙන්නේ චාටු වචන වලින්. ඇත්තටම උමා කියන මේ මැඩන්ට අවශ්‍ය කැපිලා පේන්න බලවත් වෙන්න. මේ වෙලාවේ ජොයි අර බෝන් කියන සේවිකාවත් පුටුවක තියලා බැඳලා තියෙන්නේ. ඒ අතර වැන් යනවා ඩ්‍රයිවර්ට පණිවිඩයක් කියන්න. හැබැයි වැන් දැනගන්නවා ඔහු මිය ගියා කියලා. අන්න එතකොටම ජොයි මෙයාගේ ළඟට එන්නේ ඇයට ඉන්ජෙක්ෂන් එකක් විදගෙනමයි. ඉතින් වැන්වත් කාර් එකට දාලා ජොයි යනවා පාටිය තියෙන තැනට. එතන ඇයට පාලිකාවක් නැහැ කියන හැඟීම නොදැනෙන්න තමයි මෙයා වැඩ කරන්නේ.
इट पास किचन टैबित अनीत पालिका मरान लास्ती वेन्े अय आसम सिंधु नटन गम्मन तमय नितर वेड कराने इधन जोये दाल कीनवा धनुते विधियट नटन कोमहरी पोड़ी वेलावकट पास्ते एक पाटन हितागान बेरी विधियट बोनवत मरला देम्मा महत्या मेडंगे बर्थडे शुभ पतनमा इति मेडन टिका उड़ंगु कमिंग इन्ने ओन्नमे अतरतुर महत्या यानवा कोलेका गान तेनवा केला मे वेलावे मेडन टिका कमुत्ताक वागे दानो निसा ए पार्टी बेड गान बलागान जोयट बार दीला इतनी गिया जोय लम्यावात निधिकर वेला पालट एद्दी पार्टी टैवीतीन कीपदेन एक्टम वमन यान पटांगाता जोय आलागे ड्रिंक्स वलट मुनाहारी दाला दीला तियेन्ने इट पास इतर हेमोटम एक दिगटम पीयंगन हेमोम मरला देम जोये इलांग इलाके वे मैडम हेबा मैडम हेमनता उमा मे वेदी दनगन इवराय जोय किया प्लोय की सहोदरिया किन एक तुम्मा मे वेला विदित किया प्लोय गेदरंगिया अकेला ओण एतकटम उमागे हुस्म हिरेवेन पटांगानवा हिमीट हुस्म हिरेवेन एक मुनतना वेदनाकारी कियला मैडम दनेन उमागे तेकट बेहद दाला हेबाई उमा जोय की बेलट पैनला तदकरगन इन्नवा एवत मरान हितागन एत मे बेलावे प्रोगे कटांड एहन पटांगात मेडंट अनेक अवस्थावा करगातु जोय उमागे बेलट पीयें एनल मेडंवा तीवर करा मेडंगे अवसान हुस्मटिक पेटवेने तमान करपु वरदे मताक वेनगमा उमागे महात्या मे बेलावेगे तातट कोल करला कियाने मट तवदुरटा तुसस्वीम साली देपल अवश्य ने ए वगे मटवागे दू अवशा ने सर केला फोन ने कटकल पूरे ड्रींस कर गवा है भाई अनीता वगेम मे आगे थूसम हिरेवेन पटांगा मे आ मारवेन एविधा अति दकीनवा प्रो इसट एविधा जाने एक इतिन महत्या दिखम प्रोगे पश्चिमेनवा कोमहारी अलियट अवित बला दिखीन गवा गिंद रात्रि प्रो मे आठ पीय कि नैनला मरनवा हेबे मे वेदि मे हेमदे मतरला इन्ने दमय प्रोयो मता किलाने ऐ वलदान वेलावेदी मे अनुकंपाव धनुनना अदट प्रोय जीवतु अतर अवसाने बेबी वरगेन जोय एलियट एनवा अतर मे वेनका किसीम दवसक लमेट गेदरी एलियट अन दीलने इधने अतरम सतुट तेने महमांदिर वलवत् सालिकारो लंगवत् नेवे बेदीम अडू तेन विद्यट काल एंदला लदेन सतुट वेने मिनीसुलांग मेवागे मूवीस बारे कमी आए अपे चैनल सब्सक्राइब कराना लाइक कराना शेयर कराना।